ඕ මේ වන විටත් අපි නියගෙන් පීඩාවට පත්වුණු ගොවින්ට සහන ලබාදීමේ කටයුත්ත සිදුවෙමින් පවතිනවා. තව සතියක් විතර යනකොට ඒ කටයුත්ත අවසන් වෙන්න වේ පුළුවන් වේ. මේ මාසයේ අවසන් වීමට පෙර ගම් වතුරෙන් පීඩාවට පත්වුණු ජනතාවටත් ඒ සහන ආධාරයක් නැත්නම් උපකාරයක් ලබා දීම තමයි අපේ බලාපොරොත්තුව. තියෙන මූල තත්ත්වය සැලකිල්ලට අරගෙන කෙසේ හෝ අපි ඒ කටයුත්ත කරනවා ඒ අය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා. දැන් මේ වර්ෂ මේ කාලේ මේ භාණ්ඩ කුෂි භෝග හිඟියක් සහ මිල වැඩිවීමක් කියලා තියෙනවා, මේක මොකද කරන්නේ අමුතුමත්ද? මේමයි දිගින් දිගටම වර්ෂා වෙනවා නම් මේ එළවලු වල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ඕනම කෙනෙක් දන්න මම මේක අවස්ථාව ගන්නවකදී කිව්වා. තව ඉස්සරහටත් තව මේකම තමයි තත්ත්වය. මොකද උඩරට ප්‍රදේශයේත් අනිත් ප්‍රදේශවලත් දිගින් දිගටම වර්ෂා වෙනකොට වාණිජ්‍ය වශයෙන් බගා කරන වගාවන් විනාශ වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ගෙම ඉල්ලන්නේ ගෙවල් වලත් පුළුවන් තැන්වල මිරිස් ගහ පටු ගහක් පලා ටිකක් ඉඳ ගන්න. එතකොට මේ බැන බැන ඉන්න ඕනේ ආණ්ඩුව. ගොඩාක් ගෙවල් වල ඉඩ තියෙනවා, ගොඩාක් පතු වල ඉඩ තියෙනවා. ඉතින් නගරේ ඉන්න මේ ෆ්ලැට් වල ඉන්න කට්ටියට අරෙන්න අනිත් කට්ටියට මේ කරගන්න පුළුවන්. අම්මා මල් පෝච්චි හරි ටිකක් ඉඳගත්තා නම් බැන බැන ඉන්න ඕනේ නැහැ, කන්න පුළුවන්. ඉතින් මේ අවධානම තියෙනවා. මේ කාලේට මේ අධික වර්ෂාවක් එක දිගට දැන් මාස දෙකකටත් වැඩිය වහිනවනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටවත් කියාගන්න බැරි තරමට දැන් බැස්සනේ තියෙන්නේ. ඒ නිසා මේ අවධානම තියෙනවා ඉතින්. දෙසැම්බර් 13 අයවැයත් අවසන්. ඉතින් පස්සේ මොකක් වෙයිද? ජනතාව නම් ඉතාම අමාරුවෙන් ඉන්නේ. වැට් එකත් වැඩි වෙන නිමිසයි ජනවාරි ඉඳන්. මොකක් වේද රටේ දේශපාලන තත්ත්වය? මේ මොකද ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපිට මිනිස්සු රටේ ජනතාව දන්නවා මේ රට තිබුණු තත්ත්වය. පැය 13ක් විදුලිය කප්පාදු කරලා ඩීසල් නැතුව, ඊළඟට මේ ගෑස් නැතුව, අනිත් පැත්තට බැලුවොත් පෝර ටිකක් ගන්න නැතුව තිබුණු තත්ත්වයක් තුලනේ මේ බලය ලබා ගන්න. ඒතකොට දැන් මේ තත්ත්වයේ ඒ තත්ත්වය සමනය වෙනකොට යම් යම් ආකාරයක ජීවන බියදමේ අපහසුතාවයක් තියෙනවා. මං හිතන්නේ නවුරුද්ද වෙනකොට මේ තත්ත්වය යම් මට්ටමකට සුබදායි තත්ත්වයට පත් වෙයි කියලා තමයි මට විශ්වාසය. ඔබතුමාට විශ්වාසයක් තියද මේ වැඩපිළිවෙල සම්බන්ධව? ඔව්, අනිවාර්යයෙන්ම දැන් තියෙන තත්ත්වය තුළ අපේ නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු වෙනවා. දැන් බී ගිය වතාවේ හාල් අවශ්‍යතාවයෙන් 3 එකක් මෙට්‍රික් ටොන් 108ක් රටින් ගෙනාවා. දැන් අපිට එහෙම ඩොලර් වැය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා මුදල් ඉතුරු වෙනවා. බොහෝ තත් අංශවල ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය අද විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම විදේශ ශ්‍රමිකයන් දැන් මුදල් එවන්න පටන් ගන්න තියෙනවා. එසා යථා තත්ත්වයට ක්‍රමානුකූලව පත්තේ. ඒ වගේම උද්දමනය මේ වන විට යම් පාලනයක් පාලන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ බැංකු පොලිය අඩු වෙලා තියෙනවා. ඒ තුළින් ආයෝජකයන් වැඩි ප්‍රමාණයක් ආයෝජන වලට පෙළඹේ. ඒකම ආර්ථික වර්ධන වේගයත් ඍණ වෙලා තියෙන එක ධන මට්ටමට එයි කියලා ලබන අවුරුද්ද විශ්වාසයක් තියෙනවා. අතුමා ඊයේ දවසේදී දැයිසික මත්තම පැවතුම් මේදි කිව්වා දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා අයවට විරුද්ධ වෙද්දී දෙපැත්තෙන් ඉන්න අමරවීර ඇමතුමා සහ නිමල්සිරිපාල ඇමතුමා නම් අයවට පක්ෂ වෙනවා. මේ නිදහස් පක්ෂයේ දෙබඩි පිළිවෙලක් ගත දැන් එයා ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනේ. අවලංගු කාසියක් වෙලා ඉවරයි. ඒ නිසා උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් එයා පක්ෂේ තනතුරු බාර ගන්නකොට, ලේකම්කම බාර ගන්නකොට විශාල ප්‍රමාණයක් හිටිය මන්ත්‍රීවරු ප්‍රමාණය අඩු කරගත්තේ කට නිසාම තමයි. කට හොඳට නරකට දෙකට කටමය කියනවනේ. ඕනෝට වෙඩිය කට පාවිච්චි කරන්න ගියාම වෙච්ච දේවල් තමයි වෙලා තියෙන්නේ. දැන් අවසානේ ගිහිලා නවතින්නේ සජිත් ප්‍රේමදාසගේ ළඟ. මම අද කිව්වා කියලා මතක තියාගන්න. වෙන කොහෙවත් නැහැ. දැයිසම කටින්ද වරද්දගත්තා? ඔව් ඉතින් වරද්දගත්තානේ. එක සැරයක් නෙමෙයි මතාවල් ගන්නවක් වරද්ද කියලා. හැබැයි එයා කියනවා මං ආපහු ලෑස්ති මේ ඇවිල්ලා ලේකම් මහලේකම්තුකම බාර අරගෙන වැඩ කරන්න කිව්වා. ලෑස්ති නැති ප්‍රශ්නයක් නැහැ. පක්ෂයට එන්න පුළුවන්. එයා කොච්චර ආධුනිකෙක් කෙනෙක්ද? ජ්‍යෙෂ්ඨයන් ඉන්දෙදි තමයි එයාට මේ ලේකම් ධූරය දුන්නේ. ඉතින් දැන් ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. දැන් දුමින්ද දිසානායක ලේකම් කමින් අය මේ ඉවත් කළා තමයි අලුතෙන් පත් කරේ. එයා බොහොම සීනියර් කෙනෙක්. හැබැයි දුමින් දිසානායක පක්ෂය තැරලා ගියේ නෑ. දැන් මේ පක්ෂයට ඕන කෙනෙකුට එන්න පුළුවන්. අපිට අවශ්‍ය මේක බෙදීමක් හෝ අඩු කිරීමක් නෙවෙයි, එකතු කිරීමක්. අවසන් වශයෙන් ලබන අවුරුද්දේ අනිවාර්යෙන් මෙතිවරණයක් පැවැත්වෙන මෙතිවරණයක් දෙකක්. නිදහස් පක්ෂය කොතනද ඉන්නේ? කල් තියෙනවනේ. අපි සාකච්ඡා කරලා පක්ෂයක් විදියට තීන්දුව අරන් කියන්න. හරි, thank you.